මහවැලියට නිශ්චිත වශයෙන් තියෙන ඉඩම් ප්‍රමාණය පිළිබඳ ගැසට් පත්‍ර මගින් තහවුරු වෙලා නැහැ. ඕලැප්ස් ගොඩක් තියෙනවානේ. ඊළඟට මහවැලි අධිකාරී දැන් අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රසන්ටේෂන් එකේ කිව්වේ අනුන්ගේ ඉඩමුත් ඒගොල්ලන් බලනවා කියලා. හරිද? එතකොට නිශ්චිතව මහවැලි අධිකාරියට අයිති වෙන්න ඕන ඉඩම් ප්‍රමාණය අඳුරගන්න. ඊළඟට ඒ වගේ ඉඩම් පරිහරණය පිළිබඳ තොරතුරු රැස් කරගන්න. දැන් ඔබතුමාට මේ අපිට දීලා තියෙන පත්‍රිකාවේ විගණකාධිපතිතුමා මේකේ තියෙන සමහර තොරතුරු දැක්කම ඔබතුමාට හීන්දාඩිය දායි. මේ ඉදි කරලා තියෙන ගොඩනැගිලි, හෝටල්, ගල් බලවල් හරිද මේ එකක්වත් පිළිබඳව මේ තියෙන හෝටල් එහෙම. ඉතින් මේ මහවැලියට අයිති ඉඩම්. ඉතින් මේ පරිහරණයන් පිළිබඳව මේ වැව්තාවුල වල රිසර්වේෂන්ස් වල හරිද? අතෑරලා දාලා තියෙන ගල් බලවල එහෙම මේ අපි මේ කාරණේ දත් කිව්වා. අදත් විගණ කාධිපතිතුමා මේ කාරණේ ඉස්මතු කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමාට මාසෙක කාලයක් දෙන්නම් මේ කියන ඩිස්ක්‍රිපෙන්සීස් හරිද ටික ඇඩ්‍රස් කරන්න. මොකක් හරි ක්‍රමයකින් නෑ අතිරේක ලේකම්තුමියක් ඉන්නවනේ මේ විෂයටම අදාළව. දැන් අපි කතා කරෙත් මාස 3-4කට පස්සේ. ඒ නිසා ඊළඟ පාර අපි කතා කරනකොට මේ දත්ත පද්ධතිය සකස් කරගන්න. දැන් ඔබතුමාලම දන්නවා 2022 නොවැම්බර් මාසේ 11 වෙනිදන් පස්සේ ඉඩම් බෙදන්න අවසරයක් දුන්නේ නැහැ. හැබැයි අක්කර 10 ගානක් බෙදලා තියෙනවා. ඔය පත්‍රිකාවේ බලන්නකෝ දීලා තියෙන්නේ කොහමද කියලා. මේ විදන්නේ කොහොමද? මේ තියෙන්නේ. දැන් මං ගාව තියෙනවා. මේ අනුසාර නායක මන්ත්‍රීතුමා. ඔව්. මෙන්න මේක දිහා බලන්නකෝ. මේ ඔව් ඔප්පු ටික මන් දැක්කා. මේ නමක් ගම මොකක්වත් නැහැ. මේ තියෙන්නේ. හරිද? දැන් මේවා එහෙම කොහෙන්ද? ගරු සභාපතිතුමා දැන් අර ගිය ගමන පොඩි දෙයක්. දැන් ඉඩම් ලබා දීමේ ක්‍රමවේදය මොකද්ද? මං ගාව තියෙනවා ඉඩම් ලැබිස්තුවක්. ගරු අමාත්‍යතුමාගේ කාර්යාලයේ යොමු කරා කියලා. ඉඩම් කට්ටි 224ක් අමාත්‍යතුමාගේ කාර්යාලයෙන් යොමු කරනවා මේවට විධිමත් පරිදි ඉඩම් ලබා ඔප්පු ලබා දෙන්න කියලා ඉඩම් බෙදා දෙන්න කියලා. ඒතර මොකද්ද ඔබතුමාලාගේ ඉඩමක් ලබා දීමේ ක්‍රමවේදය? දැස මම දන්නවා තඹුත්තේගම කලාපේ ඔබතුමාලාගේ ආයතනයේ ප්‍රධානි මම නම් කියන්න යන්නේ නැහැ. ඒකුණ ඥාතින්ට ඉඩම් ලැබෙන්නේ. පොලිස් ස්ථානාධිපතිවරයට ඉඩම් ලැබෙන්නේ. හරි ඒ නිසාර විධිමත්ව අත්‍යවශ්‍ය කෙනාට ඉඩම ලැබෙනව වෙනුවට විවිධ දේශපාලන එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරි බලපෑම් මරා තමයි මේ මහවැලි ඉඩම් සිද්ධ වෙන්නේ. ඉනිස ඇත්ත ගත්තොත් අද අනෙක් ඉඩම්වල ඒ කියන්නේ අපි රජයේ අනෙක් ඉඩම් යම් ශක්තිමත් නීතිංගක ගැට ගැහිලා තියෙනවා. අවශ්‍ය විදියට බෙදාහරින්න බැහැ. හැබැයි මහවැලි මේ කඩිනම් කිරීම නිසාමත් මහවැලි ඉඩම් පිළිබඳව බෙදාහැරීමේ නීති ඉතාමත් ලිහිල් නීතියක් තියෙනවා. මේ ලිහිල් නීති උපයෝගී කරගෙන තිනවා දැන් විවිධ ඉඩම් අයතා ලෙස බෙදා හැරීම සඳහා. ඒක තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමා වැදගත්ම දේ මොකද අනෙක් රජයේ ඉඩම් මෙහෙම පරිහරණය කරන්න බැහැ. LRC පුළුවන් තව අනිත් ඉඩම් යම් විධිමත් විදිහට දැන් මේ මහවැලි අධිකාරිය තමයි ඉතාමත් ලිහිල් ඉඩම් ප්‍රතිපත්තියක් තියෙන්නේ ඉඩම් කච්චරියක් තියලා තෝරාගත්ත එක දෙන්න පුළුවන්. උත්තරණ කරන්නේ. එළමන්තිතුමා. හරිම සරල එකක් තියෙන්නේ. ඒ නිසා වෙලා තියෙන්නේ ඉතාමත් ඉඩම් වල ඉතාමත් අයතා බෙදා හැරීම විශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා දැනුත් සිද්ධ වෙනවා. මම දැන් තමයි සභාපතිතුමාගෙන් දැනගත්තේ 2022 නොවැම්බර් මාසෙ ඉඳන් අත්තිතුවලා තියෙනවා නම් අත්තිතුවපු කාලෙත් මේ ඉඩම් ලබා දීලා තියෙනවා. 2022 නොවැම්බර් 11 වෙනි දින දැනුත් නෑ මේ මේගොල්ලෝ RPM ගේ නන්දම්ම එයාට ඉඩම් දීලා තියෙනවා. කොහොමද දෙන්නේ? ඔබතුමාගේ වැදගත් නිලධාරීෙක්නේ. එනිසාර ඔබතුමා 9 වෙනි පිටුවේ තියෙනවා ඒ බෙදා දී පිටම් ප්‍රමාණය බලන්න. ඔකේ 9 වෙනි පිටුවේ මේකේ මේ විග්‍රහ කාධිපතිතුමාගේ වර්තාවය 2023 ජූනි දින මෙම වාර්තාව ඉදිරිපත් කර එනුව 2022 නොවැම්බර් 11 සිට
විසිදිකි නොවැම්බර් 11 දක්වා ඉඩම් කට්ටි 447යි. ඊට පස්සේ 2023 මේ වාර්තාව ඉදිරිපත් කරනකොට ඉඩම් කට්ටි 2748යි. ඒ වගේම දැන් මේකේ ලේකම්තුමා ඊට පස්සේ 11 වෙනි මාසෙන් පස්සේ මොර්ගහකන්දෙන් 28යි, පුරුවැවෙන් 8යි, මැදිරිගිරියෙන් 36යි, බී කලාපෙන් 355යි, එස් කලාපෙන් 273යි, සී කලාපෙන් 3යි, වික්ටෝරියා කලාපෙන් 2යි. දැන් සභාපතිතුමා සාමාන්‍ය මහවැලි ඉඩමක් ලබා දෙනකොට අපි ඉඩම් කච්චිරියක් මුගදම් කච්චිරියක් ඇඳගෙන ඕනේ. ඒ කැඳවුණු කැඳවන ඉස්සලා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තුලින් ඊට පස්සේ ආසන්න ප්‍රාදේශීය බලයේ එහෙම නේද නැහැ අපි නැහැ මම ඉදන් බහැර කිරීමේ ක්‍රමවේදය පැහැදිලි කරන්නද ඔකර සභාවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඉදන් බහැර කිරීමේ ක්‍රමවේදයත් රටේ පොදු නීතිය වන ඒ කියන්නේ ඉදන් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ඉදන් බහැර කිරීමේ ක්‍රමවේදයම තමයි ඒ කියන්නේ රජයේ ඉදන් ආඥා මණ්ඩල ඉදන් සංවර්ධන ආඥා පනත කියන ආඥා පනත දෙක යටතේ තමයි ඉදන් බහැර කිරීම කරන්නේ ඒ වගේම ඔය බැහැර කිරීමේ ක්‍රමයට වඩා වැදගත් වෙන්නේ මට නම් සුදුස්සන් තෝරා ගන්න කොහොමද කියන එක. බැහැර කිරීම මොනතර විධිමත් වුණත් වැඩක් නැහැ නේද? අවසන් එන්ඩ් එක දූෂිත නම්. දැන් මේ වගේවත් ඇතුළත්ද අධ්‍යක්ෂතුමා? ඔය සර් ඉඩම් මොකද කියන්නේ? ඔය ඉඩම් බාර දීමේ වාර්තාවක් ඔය තියෙන්නේ. හැබැයි ඔය බාර දීමේ වාර්තාව පිළිබඳ ගිය පාර ඉදිරිපත් වෙච්ච කරුණුත් අනුව ඕක නිලධාරීන් විසින් කරපු වැරද්දක් හැටියට පිළිගන්නවා කර සබතුමා. කොයි තරම් ඉඩම් කට්ටි ප්‍රමාණයකට ඒ වැරද්ද සිද්ධ වෙලා තියෙනවද අපි ඒකයි අහන්නේ දැන් මේ අනුරජානකමතුමා කිව්වනේ කෙලින්ම RPM ගේ නැන්දම්මට දීලා තියෙනවා පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිට දීලා තියෙනවා ඈ ඔව් එයාගේ ඥාතියෙකුට මේ තඹුත්‍රේගම ඉඩම් බෙදී ඉතින් මේවා දැන් ඔබතුමා කියනවනම් ඔබතුමා නම් ඉඩම් බෙදාහැරීම පිළිබඳ අදාළ නිලධාරියා ඔබතුමා අපිට කියන්න ඕනේ එහෙම වැරද්දක් සිද්ධ වෙලා තියෙනවනම් සිද්ධ වෙලා තියෙන ඉඩම් කට්ටි සංඛ්‍යාව කොච්චරද කියලා මොකද හේතුව අපිට අපි මේ කියන්නේ අපිට අහුවෙන එකක් දෙකක් කියන්නේ අපි මේ කතා කරන්නේ තව කොච්චර ප්‍රමාණයක් තියෙනවද ඔබතුමා එනම් අපිට වார்த்தාවක් කියන්න ඕනේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් වැරදිලා සහ මේ දීලා තියෙනවා කියන්නේ මම හිතන්නේ මේ කාර්ක සභාවේ අවධානයේ මේ සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා යොමු වෙන්න ඕනේ ඒකට හේතුව ජනාධිපති ලේකම් කාර්යාලය නොවැම්බර් මාසේ 11 වෙනිදා මෙවැනි ඉඩම් බෙදා දීමක් අත්හිටවන කියලා හැබැයි ඊට පස්සේ මේ ඉඩම් කට්ටි 2000කට වඩා වැඩි ප්‍රමාණයක් බෙදලා තියෙනවා. ඒවා නීති විරෝධී. කාර්ක සභාවේ අදහස මම විමසන්න කැමතියි අපි ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. සේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ලේකම් කාර්යාලයෙන් තීරණයක් ගන්න උනොත් එවැනි අක්‍රමිකතාව විශාල ප්‍රමාණයක් නැත්තම් ජනාධිපති ලේකම් කාර්යාලය නතර කරලා නැහැ නේ ඉඩම් බෙදා දීම. හැබැයි ඉඩම් දීම නතර කරන්න සිද්ධ වුණේ එවැනි අක්‍රමිකතාව විශාල ප්‍රමාණයක් පිළිබඳ පැමිණිලියාවට පස්සේ ගත්තු තීන්දුව තමයි දැන් අත්හිටුවන්න කියන්නේ. හැබැයි අwidetildeට පස්සම සිද්ධ වෙලා තියෙන්නේ දැන් මෙතුමා සභාපතිතුමා පෙන්වා දෙන පරිදි ඉඩම් කට්ටි 2000කට වඩා වැඩි ප්‍රමාණයක් බෙදා දීලා තියෙනවා. ඔබතුමාර ප්ලෑන් මේ ඔබතුමා මේ ගරු මන්ත්‍රීතුමා 11 වෙනිදා රාත්‍රී 10 වෙනකම් වැඩ කළා තමයි මේ බෙදilla කරලා තියෙන්නේ. මේ විගණ ගාධිපතිතුමා කියන්නේ එතුමාගේ වார்த்தාවේ. සච්චර්කට ගරු සභාපතිතුමනි ඉඩම් අවසන් ඒ කියන්නේ ඔබතුමා ඉදිරිපත් කරන ඉදිරි සැලැස්ම හැබැයි මහවැලිය ඔබතුමාගේ මොන ඉලක්ක සාර්ථක කරගැනීමේ සැලැස්මක් තිබ්බත් අදත් මහවැලිය උපයෝග කරගන්නේ ඉඩම් අක්‍රමිකතාවයන් සඳහා මේක තමයි මහවැලියටද වෙලා තියෙන්නේ ඔබතුමා මොකද වීඑස් වෙන වැඩි කරගැනීම ඉදිරිපත් කරනවා කිරි නිෂ්පාදනය වැඩි කරගැනීම ඉදිරිපත් කරනවා මේ ඔක්කොම ඉදිරිපත් කරනවා හැබැයි මේක සමස්තය ඉඩම් එක ගැටගිලා තියෙන්නේ
ඉතාමත් පහසු විදියෙන් රජයේ ඉඩම තමන්ගේ හිතවාදීන්ට ලබා දීමේ යාන්ත්‍රණය බවට මහවැලිය පත් වෙලා තියෙනවා. මේක තමයි ඇත්ත අද මහ පොළොවේ තියෙන තත්ත්වය.